යුද හමුදාව සමග කෙරෙන යුද්ධයකින් පමණක් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම වෙත ලංකාවේ ආණ්ඩුව සහ බහුතර සිංහල සමාජය තල්ලු කළ නොහැකි බව දැන සිටි එල්.ටී.ටී.ය රට පුරා භීතිය පැතිරවීමේ ප්‍රහාරයන්හි නිරත වූයේ එමගින් ආණ්ඩුවට සහ සාමාන්‍ය ජන සමාජයට බරපතල පණිවුඩයක් නිකුත් කිරීමේ අභිප්‍රාය ඇතිවයි එමෙන්ම යුද බිමේ ඇතිවන අවාසි සහගත තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා හමුදා යාන්ත්‍රණයේ අවධානය වෙනතක යැවීමේ අරමුණ ඇතිවද මෙකී උපක්‍රමය දියත් කළා මෙහි තවත් පියවරක් ඉදිරියට යමින් රටේ ආර්ථික දේහය අඩපණ කරලීම සඳහාද ත්‍රස්තයින් මෙම උපක්‍රමය යොදා ගන්නා අයුරු 3 වෙනි ඊලාම් යුද්ධයේ ආරම්භයේ සිටම දක්නට ලැබුණා කොළොන්නාව සහ ඕරුගොඩ වත තෙල් ටැංකි සංකීර්ණ වලට එල්ල කළ ප්‍රහාර මෙන්ම මහ බැංකුවට එල්ල කළ ප්‍රහාරයද මෙකී අරමුණ පෙරදැරිව සැලසුම් කළ ප්‍රහාරයන් බව කිව යුතුයි සංචාරක ව්‍යාපාරය විනාශ කරලීම ත්‍රස්තයින්ගේ මීළඟ ඉලක්කය වූ අතර එමගින් තවදුරටත් යුද්ධ කළ නොහැකි තත්ත්වයකට ලංකාවේ ආර්ථිකය ඇද දැමීම එල්.ටී.ටී.ඊ. අභිප්‍රායයි 1997 ඔක්තෝබර් 15 වනදා කොළඹ ගලධාරී හෝටලය හිල්ටන් හෝටලය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හානියක් කර දෙමින් එල්ල කළ මහා පරිමාණ බෝම්බ ප්‍රහාරයෙන් අගනගරය බිහිතියෙන් ත්‍රස්ත කරවන්නට එල්.ටී.ටී.ඊ. සමත් වුණේ ලේක් හවුස් ගොඩනැගිල්ලද සියානසක යටතටපත් කර ගනිමින් මරාගෙන මැරෙන කොටි කණ්ඩායමකගේ ප්‍රාණ ඇපයටපත් ලේක් හවුස් සේවක පිරිසක් මුදවා ගන්නට දියත් කළ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම සහ පැය 10ක කාලයක් පුරා කොළඹ නගරයේ අනසක තමන් යටතට ගනිමින් කොටි ත්‍රස්තයින් දියත් කළ ගලධාරී බෝම්බ ප්‍රහාරයේ ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ මෙම කාලය වන විට ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රියව තිබූ නිසාවෙන් ජයසිකුරු මෙහෙයුම දියත් වූ සමස්ත වන්නියම එකම මඩ වගුරක් බවට පත්ව තිබුණා. එසේ වුවත් දෙපාර්ශ්වය අතර ඇති වූ සටන්වල අඩුවක් නම් දක්නට ලැබුණේද නැහැ. කනගරායන් කුලම අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඒ 9 මාර්ගයේ නැගෙනහිර වන්නට වූ වක්ෂයේ වගකීම කර්නල් ජයවි ප්‍රනාන්දු යටතේ වූ විශේෂ බලකා බලසේනාවට පැවරුණා. එහිදී රහසිගත භාවය නොඅඩුව පවත්වා ගනිමින් වනයේ හරහා උතුරට ඇදුන විශේෂ බලකා බටපිරිස් ත්‍රස්තයින්ට විශ්මය ජනක ප්‍රහාරයක් එල්ලකොට මාන්කුලම් සිට මුලතිව් දක්වා දිවෙන A34 මාර්ගයේ කරුප්පඩ මොරිප්පු නම් ප්‍රදේශය සිය ග්‍රහණය යටතට ගනු ලැබුවා. ඉන් අනතුරුව ඔවුන්ගේ අභිප්‍රාය වූයේ නැවත වතාවක් එතැන් සිට දකුණු දෙසට ගමන්කොට කනගරායන් කුලම් ප්‍රදේශයෙන් ඉදිරියට ඇදෙන බටපිරිස් හායක් වීමයි. මෙම උපක්‍රමයේ සාර්ථක ප්‍රතිඵලාත් කර දෙමින් ඉතා සුළු ජීවිත හානි සහ තුවාලකරුවන් ප්‍රමාණයක් සමගින් විශේෂ බලකාය සිය වගකීම අංග සම්පූර්ණව ඉෂ්ට කරනු ලැබුවා. A34 මාර්ගයේ කොටසක් අත්පත් කරගන්නට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් වූ අතර එමගින් ත්‍රස්තයින් මුලතිව් සිට වන්නියේ මැදට පවත්වාගෙන ගිය සැපයුම් ජාලය අඩපණ කර ගන්නටද හැකි වුණා. ඉන් අනතුරුව 53 වන සේනාංකයේ උපක්‍රමික මූලස්ථානය කරත්ත කුටි වෙත රැගෙන යන්නට කටයුතු යෙදමින් තිබුණේ එහි සේවා සහායට අවශ්‍ය බොහෝ ආම්පන්න සහ යුදෝපකරණ සමගින් කෙසේ නමුත් ත්‍රස්තයින්ද පහසුවෙන් පරාජය බාර ගන්නට සූදානම් බවක් පෙන්눔 කළේ නැහැ. ඔක්තෝබර් 5වනදා සිට 533 වන කමාන්ඩෝ බලසේනාව ස්ථානගතව සිටි කරුප්පඩ මුරිප්පු ප්‍රදේශයට ත්‍රස්තයින් පහර දීම ආරම්භ කරනු ලැබුවා. මිලිමීටර 81 මෝටාර ඉතා බහුල වශයෙන් භාවිතා කළ ත්‍රස්තයින් විටින් විට මිලිමීටර 120 සහ මිලිමීටර 60 මෝටාර ප්‍රහාරයන් දෙල්ල කරන්නට වුණා. මේ අතරතුර 552 වන බලසේනාව යටතේ වූ 16 වන ගජබා බලඇණිය සහ 11 වන ගැමුණු හේවා බලඇණිය විසින් ආරක්ෂා කළ කරප්ප කුට්ටි සහ විඥාන කුලම් ප්‍රදේශවලට දරුණු ප්‍රහාර එල්ල වූයේ එහි පිහිටි සන්නද්ධ බලසේනා මූලස්ථානයේ සහ මිලිමීටර 120 මෝටාර අවිපොල ඉලක්ක කරමින් සන්නද්ධ රථ සහ බර මෝටාර් අවි එයින් ඉවත් කර ගන්නට යොහුසුලුව කටයුතු යෙදුණමුත් ත්‍රස්තයින් එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයකින් T-55 මේන් බැටල් ටැංක් සන්නද්ධ රථයක් විනාශයට පත් වී එහි ක්‍රියාකරුවන් 5 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා. මෙම අවස්ථාව වන විට ගුවන් සංක්‍රමණික බලසේනාවේ බටපිරිස් කරප්ප කුට්ටි වලට දකුණින් පිහිටි සින්නදම්පන් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් ආරක්ෂාව තහවුරු කරමින් සිටි අතර 3වන පාබල බලෑණිය සහ 4වන සිංහ බලෑණියටද දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. මේ ආකාරයෙන් එක වර ස්ථාන කිහිපයකට බහුවිධ ප්‍රහාර එල්ලවීම නිසා කරුප්පඩ මුරිප්පු ප්‍රදේශයේ ස්ථානගතව සිටි බටපිරිස් ත්‍රස්තයින් විසින් වටකරනු ලැබුව අතර කරප්ප කුට්ටි ප්‍රදේශයේ මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයට නතු වුණා. එහිදී 53 වන සේනාංකාධිපතිවරයාද දිවි ගලවා ගත්තේ ඉතා සීරුවෙන්. මේ අනුව කරුප්පඩ මුරිප්පු ප්‍රදේශය අල්ලාගත් බටපිරිස් වලට කනගරායන් කුලම් වල ස්ථානගතව සිටි බටපිරිස් හයෙක් වීම තවදුරටත් පමා වුණා. ත්‍රස්තයින් කරප්ප කුටි ප්‍රදේශයේ දින 3ක් පමණ අල්ලාගෙන සිටි අතර එහිදී මිල කළ නොහැකි තරමේ අවි ආයුධ ඇතුළු යුදෝපකරණ ප්‍රමාණයක් සිය පාලන ප්‍රදේශ තුලට ගෙන යන්නට සමත් වුණා.
එතර මිලිමීටර 81 මෝටාර රුණ්ඩ 3284ක් මිලිමීටර 60 මෝටාර රුණ්ඩ 2851ක් පකිස්තානයේ නිෂ්පාදිත PK වර්ගයේ මෝටාර රුණ්ඩ 13100ක් RPG උණ්ඩ සමගින් රොකට් විදින 950කට අධික ප්‍රමාණයක් සහ විවිධ වර්ගයේ යාන්ත්‍රික අවි වලට භාවිතා කරන උණ්ඩ ලක්ෂ ගණනක් වුණා එමෙන්ම යුද හමුදා ඉංජිනේරු බලකායට අයත් නවීනතම බුල්ඩෝසර් 8ක් යුනිකෝන් බෆර් රථයක් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් සහ සේනාංකාධිපතිවරයාගේ භාවිතය සඳහා නිපැද වූ කැරවෙන් රථයක් ඇතුළු වාහන ගණනාවක්ද ත්‍රස්තයින් රැගෙන ගියා ජීවිත හානි සහ තුවාලකරුවන් සංඛ්‍යාවෙන් LTTEට වඩා හමුදාව පසුපසින් සිටිමුත් 100-150 අතර බට සංඛ්‍යාවක් සටනේදී අතුරුදහන් එසේත් නැතිනම් මිසින් ඉන් ඇක්ෂන් යනුවෙන් වර්ග කොට තිබීම කාගේත් නලල රැලි ගන්වන්නට හේතු වුණා මේවන තාක් බොහෝ විට LTTE පුරුදුව සිටියේ අමාවක දිනයන් ආශ්‍රිතව රාත්‍රී අඳුර උපයෝගී කරගනිමින් ප්‍රහාර දියත් කරන්නට වුවත් කරප්පකුට්ටි ප්‍රදේශයට ප්‍රධානතම ප්‍රහාර එල්ල වූ ඔක්තෝබර් 14 වනදා යෙදී තිබුණේ පුර 15 පොහොය දිනයට එක් දිනක් පෙර අතුවයි LTTE සටන් හැකියාව සහ ආත්ම විශ්වාසය කෙතරම් ඉහළ මට්ටමක පවතිනවාදයි විනිශ්චය කරගන්නට එය කදිම උදාහරණයක් මෙවන් වාතාවරණයක් තුල පවා ආණ්ඩුවේ වගකීම් විසින් LTTE සටන් හැකියාව දරුණු ලෙස පරිහානියට පත් වී ඇති බවත් යුද්ධය නිම කිරීමට ඉදිරි වැත්තේ 15%ක් පමණ වූ කුඩා කොටසක් පමණක් බවත් පැවසුවේ කිනම් පදනමකින්ද යන්න ඔබතෝ කෝටිකයක් 1997 වසරේ ඔක්තෝබර් 15 වනදා දිනය බදාදාවක් වූ අතර එය වප් පුර 15 පොහොය දිනයද වුණා महाबैंकु बोम्बेन पशुव कोलब नगर आरक्षाव इता दडिलेस तरकतिबुना अतर ए निसाम निवाडु दिन सह सत्यांत्यान हिदी किसिवेकु अत्यावश्यम कटयुत्तकट हर अगनगरयट यन्नट उत्सुक वुने नहे मेदिन उदासन हत पमन वन विट सहल पुरवागत टाटा 1210 वर्गे एलुमिनियम बंद सहित लोरियाक लेक हाउस वटराउम पशुगर लोटस रोड वेत प्रविष्ट वुना महाबैंकु बोम्ब प्रहारेन पशुव उदासन हयात सवस हयात अतर लोरी रथ वलट अगनगरयट एतुलुवीम तहनम करतिबोमुत इरिदा सह रजे निवाडु दिनवल पमनक एगी तहनम बल पैवैत्तुने नहे ए अवसरेन अगनगरये हदवतट एतुलुवू लोरिय पिटकोटुव चैत्य सह संबुद्धालोक विहारय पशुकरमिन इदिरियट गोस हिल्टन होटलयद पशुकरमिन गलदारी होटल रथगाले पिविसुम वेत अवतीर्ण वुना एवन विट गलदारी होटले आरक्षक गेटुव वसातिबुना अतर एहि सिटी आरक्षक निलधारीन तिदेना मेकी लोरिय संबंधेन सी अवधानी योमु कला अतर अनन्यताव तहवुरु कर गनीमे निसि क्रमवेदे अनुगमने किरीमेन तोरव एम लोरियट होटल परिश्रय वेत एतुलु वीमट आरक्षक निलधारीन अवसर लबा दुन्ने नहे लोरिय सिटी एक पुद्गले किता पहदिली सिंहल भाषावेन आरक्षक निलधारीन अमता पवसा सिटीए ओउन याम किसी मेहेयुमक संदहा एहि पैमिन सिटीन बवत मनुष्य घातन सिदु किरीम ओउनगे अभिप्राय नोवन बवत्य එම නිසා හෝටලයේ රතගාල වෙත ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙස ඔහු පවසා සිටියා. එවන විටත් T56 අවි අත දරා සිටි 4 දිනකු පමණ ආරක්ෂක මුරකුටිය වෙත ළඟා වෙමින් සිටියා. ආරක්ෂක නිලධාරීන් රතගාලට පිවිසෙන්නට ඉඩ නොදුන් බැවින් ඔවුන් වෙත වෙඩි තබන්නට පටන් ගත් රස්තෙයින් ලද අවසරයෙන් ලොරිය රතගාල තුලට පදවාගෙන ගියා. ඒ අතරතුර විවිධ තැන්වල ස්ථානගතව සිටි සෙසු ප්‍රහාරකයින් සුළු යාන්ත්‍රික අවි උපයෝගී කරගනිමින් හතර අතට පහර දෙන්නට වුණේ කොළඹ අගනගරයේ හදවත අතිශයින් තැති ගැන්මට ලක් කරමින් රතගාල තුලටම ලොරිය පදවාගෙන ගිය ත්‍රස්තයා ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට යාබදව තිබූ තාප්පය අසල බෝම්බ පිරවූ ලොරිය නවතුණු ලැබ සෙසු ප්‍රහාරකයින් හා එක් වුණා සිංගප්පූරු ජාතික PS ටාවට අයත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය මීට දින 4කට පෙර විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් එම කුළුණු දිත්වයට නැගෙනහිර දෙසින් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පිහිටි අතර එහි බටහිර දෙසින් පිහිටියේ ලංකා බැංකු චතුරශ්‍රයේ සහ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයයි එහි උතුරු දෙසින් කොටුව පොලිසිය පිහිටි අතර දකුණු දෙසින් පිහිටා ඇත්තේ ගලදාරි හෝටලයයි කොළඹ කොටස් වෙළඳ පොළ ඇතුළු රටේ ප්‍රමුඛ වාණිජමය ආයතන ගණනාවක් පිහිටා ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු දිත්වයට එහි උතුර නැගෙනහිර සහ බටහිර දෙසින් මාර්ග බාධක ආදී යොදා ඉතා ඉහළ ආරක්ෂාවක් සපයා තිබුණත් එහි දකුණු දෙසින් තිබූ එකම ආරක්ෂාව වූයේ ගලදාරි හෝටලේ රතගාලේ මුරට සිටි ආරක්ෂක නිලධාරීන් පමණයි. එවන් අතිශය වැදගත් ආර්ථික මර්මස්ථානයකට සපයා තිබූ ආරක්ෂාවේ පැවිදි අඩුලුහුඩුකම් මැනවින් අධ්‍යයනය කර තිබූ ත්‍රස්තයින් ගලදාරි හෝටල් පරිශ්‍රයේ සිය ප්‍රහාරයේ පදනම ලෙස තෝරාගෙන තිබුණා. හතර අතට වෙඩි තබමින් විනාඩි 10ක පමණ කාලයක් තුල ඔවුන් සමස්ත හෝටල් පරිශ්‍රයේම සිය අනසකට නතු කරගත්තා. එකනෙහිම දැවැන්ත හෙන හඬක් නංවමින් ලොරියට වා තිබූ බෝම්බය පුපුරා ගියේ පිපුරුම් ශබ්දය සහ එහි කම්පනය කටුනායක යක්කල පමණක් නොව ආදුක්ක වැනි දුරබැහැර ප්‍රදේශ දක්වාම රැගෙන යමින්
ගලදාරි හෝටලයේ ඇති වීදුරු සහ සිවිලින් සියල්ලක්ම පාහේ කඩා වැටුණු අතර හිල්ටන් හෝටලයේ සහ ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණුවලටද සැලකිය යුතු තරම් හානි සිදු වුණා. ගලදාරි සහ හිල්ටන් හෝටල් වල ලැබුම්ගෙන සිටි ලොව නන්දෙසින් පැමිණි විදේශිකයින් ගණනාවකටද බෝම්බ පිපිරීමෙන් තුවාල සිදුව තිබුණා. බෝම්බේ පිපිරීම මගින් ඇතිකල කම්පණය උපයෝගී කරගත් රස්තයින් නැවතත් ලෝටස් රෝඩ් මාර්ගයේ වෙත පිවිස පිටකොටුව දෙසට දිව යන්නට වුණේ හතර අතට වෙඩි තබමින්. සිදුවේ කුමක්ද විපරම් කිරීම සඳහා එම අවස්ථාවේ විහාරස්ථානයේ දොරටුව අසලට වැඩම කර සිටි සම්බුද්ධාලෝක විහාරස්ථානාධිපති පූජ්‍ය විතාරන් දෙනියේ චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගේ කකුලකටද එම අවස්ථාවේදී වෙඩි වැදුනා. උන්වහන්සේ සිටි දෙසට තවත් රස්තේක් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් උන්වහන්සේ එතනම අපවත් වුණා. විහාරස්ථානය පසුකර ලේක් හවුස් වටරවුම දෙසට දිව ගිය ත්‍රස්ත කල්ලිය මහලේකම් කාර්යාල දුම්රිය පොළට පිවිසීම සඳහා ඉදිකර ඇති පියගැට පෙළ ඔස්සේ පහළට බැස දුම්රිය මාර්ගයේ වෙත ප්‍රවිෂ්ට වුණා. මේ අතරතුර වහා ක්‍රියාත්මක වූ යුද හමුදා ශනික විහිදුම් යතුරුපැති කණ්ඩායමේ බටපිරිස් සිද්ධිය සිදු වූ කලාපය වෙත ළඟාවෙමින් සිටියා. ක්වික් රියැක්ෂන් ටීම් යනුවෙන් හැඳින්වෙන ඔවුන් නගරාශ්‍රිතව ඇතිවන මෙවැනි හදිසි අවස්ථාවන් සඳහා යෙදවීම වෙනුවෙන්ම විශේෂයෙන් පුහුණු කරවන ලද පිරිසක් බව කිව යුතුයි. ඒ ගියතුරු පැදියක පසුපස සිටි අධිකරුවා විසින් ඉලක්කය බලා එල්ල කළ ප්‍රහාරයෙන් මහලේකම් කාර්යාල දුම්රිය පොළ අසල රැඳී සිටි ත්‍රස්තයෙකු මරුමුවට පත් වූ අතර එම ත්‍රස්තයා පැලඳ සිටි මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයේද පුපුරා ගියා. දුම්රිය මාර්ගයේ ඔස්සේ ලේක් හවුස් ගොඩනැගිල්ල දෙසට ගිය ත්‍රස්තයින් සිව් දෙනෙකු එහි පසුපස වූ නිෂ්පාදන අංශයේ දෙසින් ගොඩනැගිල්ලට ඇතුළු වුණා. මේ වන විට සමස්ත ලේක් හවුස් ගොඩනැගිල්ල යුද හමුදා බටපිරිස් විසින් වටකොට තිබූ අතර එක් ත්‍රස්තයෙකු එහි සිටි සිවිල් පුද්ගලින් අතරට පැන සැඟව යන්නට වුණා. එකෙනෙහිම ත්‍රස්තයා හඳුනාගත් එක් නිර්භීත සෙබළෙකු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයකින් සන්නද්ධව සිටි ත්‍රස්තයා සමීපයටම ගොස් වෙඩි තබා ඔහුවද ඝාතනය කර දැමුවා. කෙසේ නමුත් ලේක් හවුස් ගොඩනැගිල්ලට ඇතුළු වූ සෙසු ත්‍රස්තවාදීන් 3 දෙනා විසින් එහි බිම්මහලේ සිටි සේවකයින් 20 දෙනෙකු පමණ ජීවාග්‍රහයෙන් අල්වාගෙන ඔවුන් ප්‍රාණඅපයට රඳවා ගන්නට වුණා. ප්‍රාණඅපකරුවන් පිරිස මුදවා ගැනීම මේ වන විට ආරක්ෂක අංශවල ඉහළම ප්‍රමුඛතාව බවට පත් වෙමින් තිබුණ අතර ඒ සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථානගත කර ඇති ප්‍රතිත්‍රස්ත සහ ප්‍රාණඅපකරුවන් මුදවා ගැනීමේ විශේෂඥ පුහුණුව ලැබූ කමාන්ඩෝ සෙබළුන් යෙදවීමට යුද හමුදා ප්‍රතිවරයා තීරණය කළා. මිනිත්තු කිහිපයක් තුලාගනුවර කරා පිටත් වීමට සූදානම් වූ දෙවන කමාන්ඩෝ බලයණියෙහි බටපිරිසට නායකත්වය දෙනු ලැබුවේ කපිතාන් චින්තක දිසානායක විසින්. වේලාව මිනිත්තු සහ පෑවලින් ගත වෙමින් තිබියදී අගනගරයේ තැනින් තැන විටින් විට වෙඩි හුවමාරු සිදුවන හඬවල් දැසෙන්නට වුණා. විසිර ගිය ත්‍රස්තයින් සහ ඔවුන් ලුහුබැඳ යන හමුදා බටපිරිස් අතර ඇතිවන වෙඩි හුවමාරුවල හඬ මෙලෙසින් අගනගරය බියෙන් තැතිගන්වන්නට සමත් වුණා. කොළඹ ආරක්ෂාව භාර 112 වන බලසේනාවෙහි බලසේනාධිපති බ්‍රිගේඩිය ගාමිණී ගුණසේකර මෙන්ම යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ කර්නල් විකුම් සිරිවර්ධන සහ ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ යන නිලධාරීන්ද ඒවන විට ලේක් හවුස් ගොඩනැගිල්ලවට ආරක්ෂාව තහවුරු කරමින් එහි රැඳී සිටියා. මේවන විට පැයක් ගතව තිබූ අතර ත්‍රස්තයින් පානීය ජලයේ තිබෙන්නේ කොහිදයි කියා ප්‍රාණඅපකරුවන්ගෙන් විමසා තිබෙනවා. ජලය ලබා ගැනීම සඳහා අසල ඇති වැසිකිළියක් පෙන් වූ එක් ප්‍රාණඅපකරුවෙක් මුරට සිටි ත්‍රස්තයා ජලය පානය කරන්නට ගිය නිමේෂයේහි එම ස්ථානයෙන් මිදී සුරක්ෂිතව පලා එන්නට සමත් වුණා. ඉන් අනතුරුව දිගහැරුණ මුදවා ගැනීමේ සිද්ධිදාමයට එකී පුද්ගලයා විසින් ලබා දුන් තොරතුරු මහත්සේ උපකාරී වී තිබෙනවා. ඒ අනුව කුඩා බටපිරිසක් ගොඩනැගිල්ලේ පසුපස දොරටුව මුර කිරීම පිණිස එහි යෙදවීමට ලුතිනන් කර්නල් දීපාල් සුබසිංහ තීරණය කළා. බටපිරිස එහි යනවත් සමගම එක් බටයෙකු සිවිලිමේ සැඟවී සිටි ත්‍රස්තයෙකු සමග වෙඩි හුවමාරුවකට අවතීර්ණ වූ අතර එම වෙඩි හුවමාරුව නිමාවන විට එහි සිටි ත්‍රස්තයින් ගොඩනැගිල්ල තුලට පලා ගියා. ලද අවසරයෙන් ප්‍රාණඅපකරුවන් 20 දෙනාම ගොඩනැගිල්ලෙන් පිටතට ගන්නට ලුතිනන් කර්නල්වරයා ක්‍රියා කළ අතර ඔවුන් කිසිවෙකුට උපද්‍රවයක් සිදු නොවීම කාගේත් අස්වැසීමට හේතු වුණා. කෙසේ නමුත් තවත් ප්‍රාණඅපකරුවන් ගොඩනැගිල්ල තුල සිටිනවාද යන්න තහවුරු කර ගැනීම සහ ඉතිරිව සිටින ත්‍රස්තයින් විනාශ කර දැමීම අත්‍යවශ්‍ය කටයුත්තක් වුණා. මේවන විට කපිතාන් ශමින්ද දිසානායකගේ නායකත්වයෙන් යුත් කමාන්ඩෝ බටපිරිස හෙලිකොප්ටර් මාර්ගෙන් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ ඉන් අනතුරුව ලේක් හවුස් පරිශ්‍රය වෙත ළඟා වී සිටි නමුත් ඔවුන් අපේක්ෂා කළ පරිදි ගොඩනැගිල්ලේ සැලසුමක් සපයා ගත හැකි වුණේ නැහැ. එබැවින් එහි ආරක්ෂක නිලධාරීන්ගෙන් ගොඩනැගිල්ලේ පිහිටීමේහි දළ අදහසක් ලබාගත් ඔවුන් ඒ සඳහා ක්ෂණික මුදවා ගැනීමේ සැලසුමක් සකස් කොට එය ක්‍රියාවට නැංවීම සඳහා යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ලබා ගත්තා. ඒ සඳහා සෙබළුන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යෙදවූ කපිතාන් දිසානායක ඔහුද ඒ පිටුපසින් මාරාන්තික ගොඩනැගිල්ලට ඇතුළු වුණා.
මෙම කණ්ඩායම පුවත්පත් ගබඩාවකට ඇතුළු වෙනවත් සමගම ඔවුන් වෙත කඩා වැදුණු ත්‍රස්තයෙක් සිය මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයේ පුපුරවා ගනු ලැබුවා. පිපුරු මෙන් සෙබළුන් දෙදෙනෙකු මෙන්ම කපිතාන් දිසානායකද තුවාල ලැබුව අතර සාමාන්‍ය සෙබළ නිශාන්ත ඒ මොහොතේම මිය ගොස් තිබුණා. තුවාලකරුවන් රැගත් කමාන්ඩෝ වරුන් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේ ඊළඟට කුමක් කළ යුතුද යන දෙගිඩියාවෙන්. ඒවන විට ලුතිනන් කර්නල් සමන්ත සූර්ය බණ්ඩාර සහ තවත් කමාන්ඩෝ නිලධාරියෙකු වූ මේජර් රෝහිත විජේපාලද එහි පැමිණ සිටි අතර සියලු දෙනා එක්ව ගොඩනැගිල්ල මුදවා ගැනීම සඳහා ප්‍රහාරාත්මක මෙහෙයුමක් සැලසුම් කළා. ඒ අනුව අත් බෝම්බ භාවිත කරමින් සපයාගත් වෙඩි ආවරණ සහිතව ගොඩනැගිල්ල තුලට ප්‍රවිෂ්ඨ වන්නට කටයුතු කළ කමාන්ඩෝ වරුන් දුටු විගසින්ම එක් ත්‍රස්තවාදියෙක් සිය බෝම්බ කට්ටලයේ පුපුරවා ගත්තා. නිමේෂයකදී අනෙක් ත්‍රස්තයා හඳුනාගත් කමාන්ඩෝවරයෙකු ත්‍රස්තයා ක්‍රියාත්මක වන්නටත් පෙරම වෙඩි තබා ඔහුව නිහඬ කරවනු ලැබුවා. ඒ අනුව පැය 10කට අධික කාලයක් මුළුල්ලේ අගනුවර කොටසක් අල්ලාගෙන දියත් කළ ත්‍රස්ත වික්‍රමය අවසන් වූ අතර යුද හමුදා ඉංජිනේරු බලකායේ මේජර් ධම්මික පනන්වෙලගේ නායකත්වයෙන් යුත් බටපිරිස් විසින් ගොඩනැගිල්ලේ තවදුරටත් පුපුරන ද්‍රව්‍ය හෝ මරවුගුල් අටවා නොමැති බවට තහවුරු කිරීමෙන් අනතුරුව සවස 5:30 පමණ වන විට මෙහෙයුම නිමාවට පත් වුණා. ගලදාරි හෝටල් රතගහලේ ආරක්ෂාවට සිටි විශ්‍රාමිකයින් වූ හමුදා සෙබළෙකු නාවික බටේකු සහ පොලිස් බටේකු ඇතුළු 18 දෙනෙකු මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාලකරුවන් සංඛ්‍යාව 100 ඉක්ම වූවා. පසුව සිදු කරන පරීක්ෂණවලින් මෙම ප්‍රහාරයේ එල්.ටී.ටී. ටොසි බුද්ධිංශේ නායක පොට්ටු අම්මාන් විසින්ම සැලසුම් කරන ලද එකක් බවද එකවර ස්ථාන 4ක ප්‍රහාර දියත් කරන්නට සැලසුම් කොට තිබුණ බවද අනාවරණය වුණා. එමෙන්ම කිලෝග්‍රෑම් 300-350 අතර ප්‍රමාණයක අධිබල පුපුරන ද්‍රව්‍ය අදාළ ලෝරියේ සවිකර තිබූ බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වනවා. එමෙන්ම මෙම සිදුවීමෙන් නොබෝ දිනකට පසුව රත්මලාන ප්‍රදේශයෙන් හමු වූ විශාල අවියාග තොගය රත්මලාන ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කිරීම සඳහා සම්පාදනය කරගන්නට ඇති බවද බුද්ධිංශ විශ්වාසය පළ කරනවා. ඒ අනුව පෙනී යන්නේ සිදු වූ විනාශයට වඩා බෙහෙවින් තැතිගැන්වෙන සුළු අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම එල්.ටී.ටී. අභිප්‍රායව තිබුණ බවත් කිසියම් කරුණක් හෝ නිසාවෙන් එම ප්‍රයත්නය සම්පූර්ණයෙන් ඉෂ්ට කරගන්නට ඔවුන්ට හැකියාව නොලැබුණ බවත්ය. මීට අමතරව මියගිය ත්‍රස්තයෙකු සතුව තිබී යාපනයේ චුන්නාකම් පොන්නාලී කඩුවාන් ප්‍රදේශයේ පදිංචි පොන්නම්බලම් කිරුබාකරන් නැමැත්තෙකුට අයත් ජාතික හැඳුනුම් පතක් ඔහු වෙනුවෙන් පිටකොටුව පොලිසිය විසින් නිකුත් කරන ලද නිෂ්කාෂණ සහතිකයක් සහ ප්‍රහාරය සඳහා යොදාගත් ලොරි රථයට කොළඹ නගරයට ඇතුළු වීම සඳහා ලබාගත් බලපත්‍රයක් ඇතුළු ලිපි ලේඛන කිහිපයක් බුද්ධිංශ විසින් සොයාගනු ලැබූ අතර එමගින් පෙනී යන්නේ ආරක්ෂක අංශ මුළුමනින්ම නොමග යවා ඉතා නීත්‍යානුකූල අන්දමින් මෙම ප්‍රහාරය සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගෙන ඇති බවයි. මහා බැංකු බෝම්බ ප්‍රහාරයේදී මෙන්ම මෙහිදීද ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්නට එල්.ටී.ටී. උත්සුක වූ නමුත් බුද්ධිංශ විසින් සොයා ගන්නා ලද එල්.ටී.ටී. නායකයින්ගේ හඬපට ආශ්‍රයෙන් මෙම ප්‍රහාරය එල්.ටී.ටී.ඒම ක්‍රියාවක් බව ලෝක ප්‍රජාවට තහවුරු කරන්නට හැකි වුණා. වන්නේ සටන් මෙහෙ වූ කරුණා අම්මාන් මෙම හඬපටේදී කියා ඇත්තේ දිග්ගැසුණු සටන් නිසා කොටි සටන්කරුවන්ද බෙහෙවින්ම විඩාවට පත්ව ඇති බවත් මෙවන් ප්‍රහාරයක් මගින් ආණ්ඩුව සහ හමුදාව වන්නේට යොදන අවධානය යම් තාක් දුරකට අඩු කරගන්නට හැකිවන බවයි. එමෙන්ම ප්‍රහාරය පොහෝ දිනක එල්ල නොකොට රාජකාරි දිනක එල්ල කළා නම් වඩා වැඩි ප්‍රතිඵල අත්කරගත හැකිව තිබූ බවද කරුණා කියා සිටියා. කෙසේ නමුත් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුළු මානව හිමිකම් චෝදනා ප්‍රාශයකට මුහුණ දී සිටි එල්.ටී.ටී.යට සිවිල් ජනයා සහ විදේශිකයින් ඝාතනය කිරීම මගින් තව තවත් අනවශ්‍ය ගැටලු ඇතිකර ගැනීමට වුවමනා නොවූ බවද සිටිය හැකියි. එසේ වුවත් ලංකාවේ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයන සංචාරක කර්මාන්තය සහ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කිරීම තුළින් ආණ්ඩු ආර්ථිකමය අතින් දුර්වල කොට එතුළින් සිය කේවල් කිරීමේ බලය වැඩිකර ගැනීමේ එල්.ටී.ටී. උපක්‍රමය මේ වන විට බෙහෙවින් සාර්ථක වෙමින් පැවතුණා. මේ වන විට යුදමය දේශපාලනමය සහ ආර්ථිකමය අතින් ආණ්ඩුව බෙහෙවින් පසුබා සිටි තත්ත්වයක් උදා වී තිබුණ අතර සාමාන්‍ය ජන සමාජය තුළද ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය අවිනිශ්චිත භාවයක් ඇති වෙමින් පැවතුණා. ඊළාම් යුද්ධයේ ඔබ නොඇසූ තවත් තොරතුරු විගසින් දැනගන්නට නැනස YouTube channel එක subscribe කොට bell icon එක click කොට තබන්නත් අමතක කරන්නට එපා. ඊළාම් යුද්ධයේ තවත් තොරතුරු සමගින් නැවත හමු වෙමු. ආයුබෝවන්.